අද ඉදිරිපත් කරලා තියෙන සංශෝධන සාධනීය සංශෝධන විදිහට පිළිගන්නවා. නමුත් මේ සංශෝධන ඉදිරිපත් කිරීමේදී ඇත්තටම යුත්තේ යුරෝපා සංගමයේ හෝ වෙනත් මානවික ජාත්‍යන්තර මානවිකම් සංවිධානවල බලපෑමට සංශෝධන ඇතිකරන එක නෙමෙයි. පැහැදිලිව අවංකව අපේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සංශෝධන ඉදිරිපත් කිරීම. විවස්ථා සංශෝධනය අපි දැක්කා පහුගිය කාලේ 20 වෙනි සංශෝධනය ආවා. විශේෂයෙන් සංශෝධනය තිබිච්ච මාරාන්තික වගන්තියක් තමයි රටට හතුරු ගෞරවනීය හාමුදුරන් වහන්සේලාත් ප්‍රතික්ෂේප කරපු සංශෝධනයක් උනේ ද්විත්ව පුරවැසිභාවයේ පිළිබඳ ප්‍රශ්න. ද්විත්ව පුරවැසියන්ට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්න. මහජන නියෝජිතෙක් වෙන්න ඇමරිකන් පුරවැසියෙකුට පුළුවන්. ඉතා පැහැදිලිව රටේ ජනතාව කිව්වේ ඒක වැරදි එකක්, ඒක අහෝසි විය යුතු අගත්‍යක් කියලා. නමුත් අපි දැක්කා ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කරා එක පුද්ගලයෙක් වෙනු. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔහු වෙනුවෙන් අපේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවක් වෙනස් කරන අරමුණ තමයි ඊටාම බරපතල. රටේ ජනතාවගේ මූලික නීතිය තනි පුද්ගලයෙක් වෙනුවෙන් වෙනස් කිරීම කිසි කෙනෙකුට අනුමත කරන්න බෑ. එදා ආණ්ඩුපක්ෂයේ අය මේකට විරුද්ධ වෙනකොට ඒ ආණ්ඩුපක්ෂය අයට දුන්න පොරොන්දුවක් 2021 අවුරුද්දේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ මේ ද්විත්ව පුරවැසිකම් පිළිබඳ වගන්ති ඉවත් කරනවා. එතෙක් ඉවසලා ඉන්න මේ වෙලාව විතරක් ඡන්දි දෙන්න කියලා රැවටුණා. රැවට්ටුවා, රැවටුණා. ඒ ආණ්ඩුවේ කට්ටියම රැවටලා තමයි ජනතාවට ඒක කිව්වේ. නමුත් දැන් ඒ මොකක්වත් නැහැ. ඒ සංශෝධනයේ ද්විත්ව පුරවැසියන්ට මේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ හදලා තියෙනවා. එනිසා සංශෝධනයේ ප්‍රගතිශීලීද සංශෝධනයේ ජනතාවාදීද කියන එක මත තමයි ඒ කොයිතරම් යහපත්ද කියන එක තීරණය වෙන්නේ. නමුත් අපි දන්න දෙයක් තමයි ගරු කාර්ක සභාපතිතුමනි, අද මේ සංශෝධන ගෙනාවට මේ පනත්වලට පොලිසිවල තියෙන තත්ත්වය මොකද්ද කියන එක. පහුගිය දවස්වල විවිධ චෝදනාවලට අත්තරංගුට පත් වෙච්ච අය. ඒ චෝදනා වැරදිද නිවැරදිද කියන එක ඔප්පු වෙන්න උසාවියෙන් ඒ අවසන් වුණාට පස්සේ. නමුත් අමානුෂික ලෙස වද දීලා ගහලා මැරුණා මඩකලපුවේ චන්දන විදුසන් කියන පුද්ගලයාව, පානදුර උතුරේ තවත් තරුණෙක් මැරුණා, මුස්ලිම් තරුණෙක්. ඒ විතරක් නෙමෙයි විවිධ අපරාධවලට සම්බන්ධ කියලා අත්තරංගුවට අරගෙන අවුරුදු දෙක රඳවගෙන හිටපු අයත් හිටපු ගමන් පාතාලේ ගිහිල්ලා ආයුධ පෙන්වන්න ගියා, එතෙන්දි වෙඩි තියලා මැරුණා කියලා ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. මේක පිළිගත් ක්‍රමවේදයක් නෙමෙයි. අපි දැක්කා මදුස් ඝාතනය කරපු එක. පොලිසියම කිව්වා මදුස්ට වෙඩි තිබ්බේ තවත් කුඩු පාර්සලයක් පෙන්වන්න ගිය වෙලාවේ කියලා. ඒතර වෙනත් කණ්ඩායමක් ඇවිල්ලා තමයි වෙඩි තිබ්බේ කිව්වා. ඒ ආපු කණ්ඩායමේ බයිසිකලේ දාලා ගියා කිව්වා. ඉතින් බයිසිකලේ දාලා ගියා නම් හොඳම ප්‍රබල සාක්ෂියක් නේ. අද වෙනකන් මේ බයිසිකලෙත් එක්ක ඒ කවුද ආව කණ්ඩායමක හොයාගත්තද? හොයාගන්න පුළුවන්. නීති අපි සංශෝධන කරනවට ප්‍රායෝගිකව වෙලා තියෙන්නේ මොකද්ද? හරි පැහැදිලි. මේක ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. මේ සිදුවීම් පොලිසිය පහර දීම්, මේ අමානුෂික වද දීම්, මේ සියල්ල සිද්ධ වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ බලය පාවිච්චි කරමින්. පොලිසි නිලධාරීන්ට එහෙම නැතුව අත්නොමතික විදිහට බලය පාවිච්චි කරන්න බෑ. මේ බස්නාහිර පළාතේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච විවිධ පැහැර ගැනීම්, පහර දීම්, ඝාතනයන්, පොලිස් අත්නොම් වීටිපේ මහර බන්ධනාගාරේ වෙඩි තියලා මර දාපුවා. ඒවා පිටුපස්සේ දේශපාලන මැදිහත්වීම තිබුණා. එනිසා මේක නවත්තනවන් අතර කරන්න ඕනි ඒ දේශපාලන බලාධිකාරියේ මිසක් පහළ තැන්වලින් නෙමෙයි. එතනින් හරියට තීන්දුව තීරණ ගන්නවා නම් මේව නවත්තන්න පුළුවන්. නමුත් අද එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අතිසා අසාධාරණ විදිහට මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. ඊයේ පෙරේද ගාල්ලි බූස්සේ පොල්ගෙඩි 15ක් කරකම් කරයි කියලා තරුණ දින්නෙක් අත්අඩංගුවට ගත්තා. උසාවියෙන් දඩේ ගැහුවා 115යි දඩේ. ඒ එවැනි තත්වයකට යනු. නමුත් අපි දකිනවා කෝටි ප්‍රකෝටි ගණන් මංකොල්ල කපු අය, මේ මහජන දෙපළ හොරා කපු අය, මේ කොරෝනා වසංගතය ඇස්සේ නිදොස් කොට නිදහස් වෙනවා. අපි දැක්ක සෝන් හදන්ඩ මැදිහත් වෙච්ච අයව, ඒ නිලධාරීන්ව, ඒ වගේම ඇවන්ගාඩ් නඩුවේ කට්ටියව, මේ කොරෝනා ඇස්සේ මුළු රටම කොරෝනා භීතියෙන් වෙවුලගෙන ඉන්නද්දී සියලු නඩුවලින් නිදොස් කොට නිදහස් වෙනවා පරණ චෝදනා තිබිච්ච අය. එතකොට ඒව කොහොමද වෙන්නේ? ඒවට දේශපාලන බලපෑමක් නැද්ද? ඕක තේරෙන්නේ නැද්ද මේ රටේ ජනතාවට? ජනතාවට තේරෙනවා මේ නිදොස් කොට නිදහස් වීම පිටුපස්සේ දේශපාලන මැදිහත් වීමක් තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වයට අත දීලා තියෙනවා. අධිකරණයට බලපෑම් කරනවා. අධිකරණයට යම් යම් බලපෑම් කරලා තමයි මේ නඩු තීන්දුව වෙනස් වෙන්නේ. ඒක ඕනම පොඩි ළමයෙකුට තේරෙනවා. සමහර නඩු බැඳුම් කරන නඩුව, මේ නඩුව පිළිබඳ
මෙච්චර ඇදි ඇදි යන්නේ මොකද්ද? බැඳුම් කර හොරුන්ට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි? බැඳුම් කර හොරුන්ට නැවත ඒත් කර්මාන්ත පටන් ගන්න අවසර දෙනු. ඒව කොහොමද සිද්ධ වෙන්නේ? ඒ විතරක් නෙමෙයි. මහජන බැංකුවේ සභාපතිට කතා කරලා කියනවා මේ අහවල් සිද්ධිය සම්බන්ධයෙන් තියෙන නඩුව පස්සට දාන්න කියලා. ඒත් එහෙම තමයි මේවා යන්නේ. ඒ බැඳුම් කර වංචාවේ ප්‍රධාන චූදිතයාට ඒ අරගත්ත ණය අයථා විදිහට ගත්ත ණය ගනුදෙසු සම්බන්ධයෙන් ඒව ක්‍රියාත්මක වෙද්දී ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගාද්දී සභාපතිවරයාට දුරකථනින් කියනවා ඒක පැත්තකින් තියන් ඒක දැම්ම දාන්න එපා. එතකොට කොහොමද නීති ක්‍රියාත්මක වෙන්නේ? අපි කොච්චර මෙතන සංශෝධන වලට අත ඉස්සුවත් මේවා යහපත් ගුණාත්මක භාවය වැඩි කරන්න කිව්වත් ඒක මහ පොළොවේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ බරපතලම කාරණාවක් තමයි නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි දැන් මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන අය වත්තරඟුට ගැනීම. ඒකට පාවිච්චි කරන්නේ අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම කියලා. අසත්‍ය පුවත කියන එක කවුද තීරණය කරන්නේ? ආණ්ඩුව පොලිසියද තීරණය කරන්නේ අසත්‍ය පුවත කියලා. අපි දැක්කා පහුගිය දවස්වල බටහිර අප්‍රිකාවේ ගැම්බියාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික නඩු තීන්දුවක් දුන්නා. මේ අසත්‍ය පුවත කියන එක එහෙම නිර්වචනය කරන්න බෑ. ඒ නිර්වචනය පිළිබඳව ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා. ඒ නිසා සිවිල් හා දේශපාලන ඓතිහාසිකම් පිළිබඳව ඒ තියෙන පනතේ 9 වගන්තිය 12 4 වගන්තිය 19 2 වගන්තිය ඒව උල්ලංඝනය කරමින් තමයි මේ අසත්‍ය පුවත කියන එක මේ අපේ රටේ ආණ්ඩුව පොලිසිය නිර්වචනය කරමින් අද බොහෝ තරුණ තරුණියන් අත්අඩංගුවට ගන්න. පහුගිය දවස්වල රජු කුරුවිටගේ අත්අඩංගුවට ගත්ත චෝදනා ඉදිරිපත් කරා. හැබැයි උසාවියට ගියාම ඒ චෝදනා නිෂ්ප්‍රභ වුණා. ඔහු නිදහස් කරන්න සිද්ධ වුණා. උසාවියෙන් අපයක් ලක්ෂයක් අපක් විතර නිදහස් කරා. හැබැයි බන්ධනාගාරය කිව්වා PCR කරන නිසා කරලා නැති නිසා එළියට දාන්න බෑ කියලා තියාගත්තා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගිහලා උසාවියට ආපහු කියනවා තවත් අලුත් චෝදනා ඉදිරිපත් කරන්න අවසර ඉල්ලන. මොකද්ද මේ විහිළුව? ඒතර ඒකද එක රටක් එක නීතියක් කියන්නේ. ඔහුට චෝදනා නැති වුණාම, ඔහු රඳව ගන්න බැරි වුණාම විනිශ්චයකාරවරයා ඔහු අප පිට නිදහස් කරාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියනවා ඉදිරිපත් කරපු චෝදනා වලට ඔහු රඳව ගන්න බැරි බව ඇත්ත. අලුත් චෝදනා ඉදිරිපත් කරන්න අවසර දෙන්න කියලා. වෙනත් චෝදනා වලින් මෙයාව තියා ගන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම තත්වයක් ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි දැනට තියෙන්නේ. ඒ වගේම අපි දැක්ක තරුදු ජයවර්ධන මාධ්‍යවේදියා ලංකාදීප හිටපු මාධ්‍යවේදියා බස්නාහිර පළාතේ සීනිය ඩීඑජ්ට විරුද්ධව පැමිණිල්ල කරලා තියෙනවා. අද වෙනකම් විභාගයක් නැහැ. කට උත්තරයක් අරගෙන නැහැ. මාධ්‍ය සංවිධාන ගණනාවක් ඒ පිළිබඳව දැනුම් දීලා තිනෝ. කතානායකතුමාට දැනුම් දීලා තිනෝ ඒ පිළිබඳව. ඒ වගේම පොලිස් ඇමතිවරයාට දැනුම් දීලා තිනෝ. පොලිස් ප්‍රතිවරයාට දැනුම් දීලා තිනෝ. Please wind up. දුබගානේ කට උත්තරයක්වත් අරන් නැහැ. ඔහු මේ සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරා කියන චෝදනාව. කවුද? සීනිය ඩීඑජ්ට විරුද්ධව කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්නයක් ඇහුවයි කියලා. ඔහු පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා කියලා පෞද්ගලික වෛරයක් මත ඔහුගෙන් පිළිගන්නවා. නමුත් ඒ පිළිබඳව අඩුම ගානේ පරීක්ෂණ තියන්න කට උත්තරයක් අතරන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, ඉතා පැහැදිලිව කියනවා නීතියේ ස්වාධීනත්වය එය ක්‍රියාත්මක වෙන නම් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය හරියට තහවුරු වෙන්න ඕනි. ඒක උල්ලංඝනය කරමින් තමන්ගේ බලහත්කාරය පාවිච්චි කරගන්න එවැනි තැනකට මේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒක සාධාරණ නෙමෙයි, යුක්තිය නෙමෙයි. එවැනි දේවල් වලින් මේක මර්ධනය කරන එක කිසිසේත් අනුමත කරන්න බෑ. බොහොම ස්තුතියි.